आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीत टीवी प्रधान प्रवृत्ति प्रकाश व्याय आरंभ वाने मम उदेश निडम गेदर प्रथम नवधान सिरस्थल वेत पास्कु कमिशन सभा वार्ताव महानाहिमिवरुंट सह अगरदगुरुट पास्कु वार्ताव सर्वसंपूर्ण वार्तावक नेवेई एक पिलिगन्नवा जीएल कियाई सहारांट एहागिय प्रहारे महामोलकरु हेलिकरन्न सजित तिल्लाई आगमिक पसुबिमक नेति रटक अयाले यनवा अगमति पवसाई සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇරමෙයි. කොවිඩ් ආසාදිත සිසුන් 38ක් සාමාන්‍ය පෙළට මුහුණ දෙයි. හදිසි තත්ත්වයක් ඇති වුවහොත් විශේෂිත මධ්‍යස්ථාන 40ක්. සුනාමියෙන් දිවි බේරාගත් බේබී 81 ඕලෙවල්ලියයි. කොවිඩ් එන්නත් කිරීමේ ක්‍රමවේදයේ ගැටලු රැසක්. බාහිර පිරිස ක්‍රමවේදය වෙනස් කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා. නිසි ක්‍රමවේද මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට පෙළඹෙන්න එපා. සෞඛ්‍යංශ වෙතින් උපදේශක්. දමුල්ල රෝහලෙන් කොවිඩ් ආසාදිතින් දෙදෙනෙක් පැන යයි. එක් අයෙක් සොයා ගනි. ඉන්දියා අගමැති මෝදිත් කොවිඩ් මර්ධන එන්නත ලබා ගනි. මග මරුවා හිස ඔසවයි. ගත වූ පැය 24ට මරණ 12ක්. ගුවනේ රැඟුම් පාන ගුවන් විරුවෝ ප්‍රථමයේ නවදහනය දේශීය පුවත් වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරිශන කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් අද මල්වතුස්කිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා එවෙන්ම අද පස්වරුවේ අගරදගුරු කාඩිනල් මැල්කම් රාජිත් හිමිපාණන් වෙතද පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරිශන කොමිසම සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් ලබා දී තිබෙනවා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සුව බැලීමට පත් කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීමෙන් අනතුරුව පසුගිය සතියේ එම වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත බහර දෙනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසුව පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවරගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපති දප්පුලි දලිවේරා මහතාටද බහර දුන්නා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණදීර මහතා විසින් ඉන් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද දින මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට පිළිගන්වා තිබෙනවා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණදීර මහතා විසින් අද පෙරවරුවේ මහානායක හිමිවරුන් වෙත මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්වනු ලැබුවා පාස්කු වාර්තාව මහනාහිමිවරුන්ට මෙලෙස අද දහවල් පිළිගැන්වීමෙන් අනතුරුව එම වාර්තාව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම අද පස්වරුවේ සිදු වුණා. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ මෙම ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව මෙවන විට පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවෙමින් පවතිනවා. මේ අතරතුර මෙම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා මෙලෙස පැහැදිලි කළා. වාර්තාවේ ගම්යම් කරුණු සඳහන් වෙලා තිබෙනවා ඒ කරුණු පදනම් කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට CI CID එකට එම් පුළුවන් විමර්ශන තවදුරට කරගෙන යනවා මම පිළිගන්නවා ඒක හැම අතින්ම සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි ඒක මම පිළිගන්නවා සර්ව සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි හැබැයි ඒකෙන් හැඟෙන්නේ නැහැ මේ වාර්තාවේ කිසිම වටිනකමක් නැහැ කියලා මේ වාර්තාවේ සෑහෙන වටිනකමක් තියෙනවා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ අන්තිම ඉලක්කය තමයි කවුද මේකට වගේ කියන්නේ එයර දරුවන් බැලුවේ පාන්නේ ඒ වගේම වැදගත් දෙයක් තමයි මෙහෙම දෙයක් අනාගතයේ නොවන බවට මඟ බලාගෙන මේ වාර්තාවේ අඩංගු යම් යම් කරුණු ඒ සම්බන්ධයෙන් වැදගත් වෙනවා අවසාන උත්තරේ නේද අවසාන උත්තරේ යම් යම් හිඩස් තියෙනවා ඒක අපි පිළිගත යුතුයි විවේචනයක් යම්කිසි කෙනෙක්ට ඒ වාර්තාව සම්බන්ධයෙන් තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි මේ වාර්තාවේ අහවල් පරිච්ඡේදයේ අහවල් තැන තියෙන කාරණා සමග අපි එකඟ වෙන්නේ නැහැ අන්න ඒ නිසා මේක වැරදි කියලා කියන්න ඕනේ දැන් මේ කොමිෂන් වාර්තාව ගැන කතා කරන හුඟ දෙනෙක්ට අමතකයි කොමිෂන් දෙකක් තිබුණා මේ රටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔය අද සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමාජිකත්වය දරපු පාර්ලිමේන්තුවේ කාරක සභාවකිනුත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරා. ඒ කාරක සභාව අනුව ඔවුන් කරේ මේ සම්බන්ධ සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමක් මිසක් කිසිදු කරුණක්
හොයාගන්න වුන් අසමත් වුණා. අසමත් වුණා නෙමෙයි ඒක සොයා ගැනීම යටපත් කරා. ඉතින් එවැනි පුද්ගලයන් තමයි අද මේ ඒ අවස්ථාවේ බලේ හිටපු පුද්ගලයන් තමයි වුන් විසින්මපත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වුන්ට යම්කිසි අහිතකර තත්ත්වයන් තියෙනකොට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන්නේ. මෙතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන සහරාන්ට වඩා ඉහළින් සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව වත්මන් රජය වහාම හෙලිකල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දැරණියකල ප්‍රදේශයේ පැවති 46 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමි. පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරා. දැන් බොහෝ දෙනෙක් තුල මතයක් තියෙනවා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාවේ එක වෙලුමක් පමණයි. බොහෝ දෙනා කියනවා තවත් වෙලුමක් තියෙනවලු. ඒ වෙලුමේ මේ වන විට විවිධ සංස්කරණ කටයුතු කරනවලු. එය එසේනම් කොහොමද අපි විශ්වාස කරන්නේ මේ පවතින ආණ්ඩුව? ඇයි මේ පාස්කු ප්‍රහාරයේ සුළමුළ රටට හෙළිදරව් කරන්නට මෙලිවන්නේ? කවුද මේ හංගන ව්‍යාපෘතියේ කාගේ අදිසි හස්තයද? මෙන්න මේ කරුණු කාරණා ගැන රටේ ජනතාවට හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම දන්නවා මේ කොමිෂන් වාර්තාවෙන් එක පැත්තක් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ තමයි රට තුල තිබුණු රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වය. හංගන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයත් අගමැතිවරයත් අතර තිබුණු ඝර්ෂණය ජාතික ආරක්ෂාවට හානිය. ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගතයේදී අපේ රටේ පොදු අපේක්ෂකයෝ නැහැ. මේ රජයට අභියෝග කරන්න ඉන්න එකම අපේක්ෂකයා සමගි ජනබලවේගයේ නායකයයි කියන එක මම මේ අවස්ථාවේ කියන කැමැති. ඔය පොදු අපේක්ෂකකම් කරන්න ගිහිල්ලා තමයි මේ කැඳහැලියක් තුල ඒ ව්‍යාකූලත්වය නිර්මාණය වුණේ. දැන් එක ආරක්ෂක අංශයේ මහත්මයෙක් ඇවිල්ලා කියනවා ඔය සහරාන් කියන ත්‍රස්තය ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායමට වැඩිය තවත් එක්කෙනෙක් හිටියලු. එක්කෙනෙක් හෝ කණ්ඩායමක් හිටියලු. ඒ විතරක් නෙමෙයි අපිට දැනගන්නට කැමති යහපාලන රජය බලයට පැමිණෙන්නට පෙර කාලවකවානු තුලදී සහරාන්ට දීමනාවක් ගෙව්වොත් රජේ ඒක ඇත්තද? මේකට උත්තර ඕන. කොමිෂන් වාර්තාවල කොටසක් එලි දක්වලා තවත් කොටස් හංගන්න යන්න එපා. කොමිෂන් ජිල් මාට් දාන්න යන්න එපා. ඒක වැරදි. මේ වාර්තාව හරහා අපිට පේනවා රාජ්‍ය බුද්ධ්‍යංශය දඬු කඳේ ගහන්න ලෑස්ති වෙනවා. අනිත් පැත්තෙන් මේ වාර්තාවේ කොහෙවත්වත් නැහැ මේක මෙහෙවපු මහමොළකරුව කවුද කියලා ඉවරලා. මේක වෙන්න ඉඩ ඇරලා බලන් හිටපු කට්ටිය ඉන්නේ අපේ පරණ පක්ෂයේ කට්ටියයි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. දැන් මහමොළකරුවන්ව හොයන්න ගියොත් එහෙම ආණ්ඩුවෙත් කාගේ කාගේත් කුල්ලෝටවල තියෙන කුණුටි කෙලියට එවි. දැන් මේ සමහර නාලිකා පෞගේ කාලේ පෙන්වන්නේ ඇඬු කඳුළු මල මිනි ලේ විලාප පෙන්නලනේ මේ ආණ්ඩුවට ජැකෙක් ගැහුවේ බලයට එන්න. දැන් පෙන්වන්න සමගි ජන බලවේගයේ නිදොස් කොට නිදහස් කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මේකේ කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. පාස්කු කොමිෂන් වාර්තාව වසරකට වැඩි කාලයක් මේ රටේ විවිධ පුජ්‍යලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ අදහස් විමසලා ඒ සියලු කාරණා එක එළියට අවිලා තියෙන වාර්තාව දැක්කම අපිට පේනවා පාස්කු කොමිෂන් සභාව කරපු කිසිම දෙයක් නැහැ. පාස්කු කොමිෂන් සභාව තුල සාකච්ඡා වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය වෙලා සතියක් දෙකක් යනකොට සමාජය තුලින් මතුවෙච්ච චෝදනාවල් සහ ඒ චූදිතයෝ මතු කළ දෙන එක විතරයි. මේකේ සැඟවිච්ච කාරණා සියල්ලම අද හෙලිකල යුතුයි. මේ වෙනකොට ආණ්ඩුවේ ඒ සියල්ල හෙලි කරගන්න බෑ. ගොඩාබේ රාජපක්ෂ මහත්තයා කැබිනට් එකට කියලා තියෙනවා මම මේ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභාව ගැන නැවත විශ්ලේෂණය කරන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්න හේතුව ආණ්ඩුවට මේකේ තියෙන චෝදනා තියෙනවා නම් ඒක ගැන හොයා බලන්න කියලා. මේ පාස්කු ප්‍රහාරයේ සිදු කරේ වෙනත් පාර්ශවයක් නම් මේ පාස්කු ප්‍රහාරය සිදු කරනකොට ආණ්ඩු බලයේ හිටිය යහපාලන ආණ්ඩුවන් නම් වර්තමාන ආණ්ඩුවට චෝදනා තියෙන විදියක් නෑ. අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිබඳවයි තොරතුරු. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අද උදෑසන ආරම්භ වූ අතර අද දවස පුරාම ඉතා සාර්ථක ආකාරයට විභාග කටයුතු පැවති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. COVID-19 වසංගතයේ හමුවේ කල් දැමුණු 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරු 8:30ට ආරම්භ වුණා. විභාග මධ්‍යස්ථාන 4513කදී මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකීන් සංඛ්‍යාව 622352ක්. ඊට විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් 726 දෙනෙකුද ඇතුළත්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ සිසු දරුවන් 38 දෙනෙක්ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. COVID-19 වසංගතයේ හේතුවෙන් යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එම දරුවන් වෙනුවෙන් විශේෂිත මධ්‍යස්ථාන 40ක්ද දිවෙන පුරා ස්ථාපනය කර තිබෙනවා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු හා අනෙකුත් පහසුකම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය පීඑල් නිශාන්ත මහතා කළුතර දිස්ත්‍රික්කයේ
විභාග පැවැත්වෙන පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විශේෂයෙන්ම ගෝලීය කොයිට් වසංගතයට මූණ දීලා තියෙන අවස්ථාවකදී දරුවන්ගේ විභාගය අපට ආරම්භ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා වගේම අපි වෘත්තීය සංගම් වලට කියනවා හැම වෙලාවම අඩුපාඩු ගැන විතරක් බලබලා ඉන්න එපා විවේචනය කරන එක ඉතාමත්ම හොඳයි හැබැයි සබන් කැටේ ගැන අත්සෝදන බේසම ගැන නෙමෙයි කතා කළ යුත්තේ ඊට වඩා මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි යමක් කළ යුතුයි ඒ නිසා අපි මේ සියලුම දෙනාට කියනවා එකතු වෙලා අපි දරුවෝ වෙනුවෙන් වැඩ කරමු මේ අවස්ථාවේදී පටු දේශපාලන වාසියට මේ දරුවන්ගේ විභාගය යොදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. පරිවාසගත කර ඇති අපේක්ෂකින් සඳහා වටරක සුනිත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණේ මේ ආකාරයෙන්. අද දින ආරම්භ වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සිසු දරුවන් ඉතා උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් යුතුව පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. අද ආරම්භ වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කළා. විභාගයේදී අපිට දවසේ මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ විභාග ශාලාවල විශේෂයෙන්ම සමහර පාසල්වල අනවශ්‍ය ලෙස ගුරුවරුන් සම්බන්ධ කරලා තියෙන ප්‍රථමාධාර කිරීම ප්‍රථමාධාර මධ්‍යස්ථානට එන්න කියලා විභාග මධ්‍යස්ථාන තුලට ඒ වගේම උණ බැලීම් මේ වගේ විවිධ හේතු දක්වලා විභාග මධ්‍යස්ථානවලට බාහිර පිරිස් සම්බන්ධ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මේ සම්බන්ධයෙන් අද දිනේම අපි විභාග කොමසාරිස්ට්ටත් පැමිණිලි කරා. විභාග කොමසාරිස්ට්ලාගේ ඉල්ලීමක් කරන්නේ විභාග ශාලාවල බාහිර පාර්ශවයන් ඇතුල් වීම බලක් जीविते बेरागत अभिलाष जीविते विविध अभियोग मेद තවත් කඩේමක් වෙත අද ළඟා වුණා. අද අබිලාෂ් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. 2004 දෙසැම්බර් මාස 26 රුදුරු සුනාමි රකුසා ජීවිත දහස් ගණනින් බිලිගත් නොමකින තවත් අඳුරුතම දවසක්. රළ සැඩපහර හමුවේ දින 67ක් වයසැති කුඩා දරුවෙකු පැය 18කින් පසුව සොයා ගැනුනේ ගල් පරයක සිර වී සිටියේදී. පසුව ඔහු රෝහල් ගත කිරීමට වහවහ කටයුතු කළ අතර රෝහලේ 81 වන ඇඳ ඔහුට වෙන් වූයේ ලොව පුරාම සුනාමියේ රුදුරු මතකයට සටහනක් එක් කරමින්. ඒ අනුව සුනාමි බේබී 81 ලෙසින් ලෝක ප්‍රසිද්ධ වූ ජේරාස් අබිලාෂ් වන ඔහුට විටින් විට මවුරුන් 9 දෙනෙකු උරුමකම් කියනු ලැබුවා. කෙසේ වෙතත් ඔහුගේ පියාට දරුවා බහර දීමට අධිකරණයේ කටයුතු කළේ සිදු කළ DNA පරීක්ෂණයකින් අනතුරුවයි. එදා මෙදා තුරගත වූ කාලයත් සමග දිවි කෙවූ ඔහු අද දින අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ ජීවිතයේ තවත් බොහෝ ඉලක්කයන් සිත් තබාගෙන බව නොඅනුමානයි. මම අද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම්. විභාගයේ සාර්ථකව ලියලා මට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන හැමෝටම විභාගය සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා මම සුබ පතනවා. මම ප්‍රශ්න ගොඩක ජීවත් වුණු කෙනෙක්.
එනිසා සාමාන්‍ය පෙළ විභාගයට ඊටම හොඳින් මුහුණ දෙන්න මම සූදානම්ින් ඉන්නේ අභියෝග රසකට මුහුණ දුන් අබිලාෂ්ගේ සීළු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵල වේවායි සියත අප එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු අපවින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි තොරතුරු කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේදී මෙවන විට ගැටලු රසක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා එමෙන්ම නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 460,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙම එන්නත් කරන වැඩසටහන යටතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලින්ට එන්නත ලබා දීම අද දිනත් සිදු කෙරුණා. जनता गेटल संपादन අවසන ආවට මේ වෙනකොට ඒ එන්නත් කිරීමේ වැඩපිළිවෙලින් පිටත බාහිරව යමින් යම් යම් පිරිස එකතු වෙලා ඒ ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල විශේෂඥ වෛද්‍යවරි එතුමිය ප්‍රකාශයක් කරුවා මේක එතුමියගේ පරිපාලනයේ බැහැරව සම්පූර්ණයෙන්ම වෙනම පිරිසක් ස්වයංාර්ථව කරගෙන යනවායි කියන. ඉතින් ඒ හරහා තමයි මේ ක්‍රමවේදී අඩුපාඩුකම් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒ ක්‍රමය හරියට ක්‍රියාත්මක නොවීම හරහා ජනතාව මේ වෙනකොට අපහසුතාවයට පත් වෙලා ඒ හින්දා අපි යෝජනා කරුවා ඉතාමත්ම ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෝජනා කළ යුතුයි. ඒ වැඩපිළිවෙල නිවැරදි ආකාරකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එක එක්කනට ඕන ඕන විදිහට ඒවා වෙනස් වෙන්න බෑ. එන්නත ලබා දීමේදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළකලේ මෙවන් අදහසක්. අක්‍රමිකතා සිදුවීමට හේතුව වන්නේ විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබෙනවා අපිටත් මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න කියලා. ඉතින් මේක කරගෙන යෑමටි සෞඛ්‍ය සේවකයන් ඉතාමත් අපහසුටපත් වෙලා මේ කටයුත්තේදී පැමිණෙන එන්නත්ලාභීන්ට අනිකුත් ජනතාවට අපහසුටපත් වෙන විදිහට මේක ක්‍රියා සිද්ධ වෙන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා මේක හැමතැනම එහෙම සිද්ධ වෙනවයි කියනවා කියලා මම නම් කියන්නේ නැහැ එහෙම සිදු වෙන අවස්ථාවවලදී සිදු වෙන අපහසුතාවයන් මගහරවා ගන්න අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්නත් ලැබීමට નિયમિત ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා ඉල්ලීම් කරන්න එපා ඒ සඳහා පෙළඹෙන්න එපා අපි අපේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරමු මොකද මේ එන්නත එන්නත ලැබිය යුතු සියලු දෙනාටම ලබා දීමට රජයේ කටයුතු කරන නිසා මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වී දඹුල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි යාචකින් යුවලක් එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා ඔවුන් කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී COVID ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ එලෙස ආසාදිතින් බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් රෝහලෙන් පලා ගොස් ඇති අතර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුමකදී ඉන් කාන්තාව දඹුල නගරයේදී සොයාගෙන තිබෙනවා කෙසේ වෙතත් යාචක පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ඒ අනුව ඔහු සොයා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා උතුරුමැද පළාත් සභාවේ මහලේකම් කාර්යාලයේ කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 9 දිනක දක්වා ඉහළ ගොස් තිබෙනවා කැකිරව මූලික රෝහලේ ගැබිනි මවුරුන්ගේ වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා ඒ අනුව ඇය සේවය කළ අදාළ වාට්ටුවේ කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ මේ වන විට එන්නත් කරන කිරීම ලොව බොහෝ රටවල් ආරම්භ කර ඇති අතර ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා. In India Covaxin which was made by Bharat Biotech and Covishield which is the Oxford AstraZeneca vaccine made by the Serum Institute of එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබා ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉල්ලා ඇත්තේ. අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා.
අම්බලන්ගොඩ සිරි විජයරාම මහා විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති අතිපූජ්‍ය බලංගොඩ සුධර්ම ස්වාමින් වහන්සේට අමරපුර සිරි සද්දම්ම යුක්තික මාතර මහානිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයරාම මහා විහාරයේදී මෙම වැඩසටහන පැවැත්ුණා. රටක් ජාතියක් ආගමික පසුබිමක් නැත්තම් ඒ රට අයාලේ යනවා. ජාතිය අයාලේ යනවා. අපේ වාසනාවට බුදු පුත්‍රයන් අද මේ වටේ සිටින නිසා ඒ වගේම උන්වහන්සේලා කරන දේශනහා උන්වහන්සේලාගේ කැපවීම නිසා මේ රට තරදුරක වාසනාවක් වෙලා තියෙනවා. අපි දන්නවා රටක් ජාතියක් ආරක්ෂා වෙන්න නම් හැම අවස්ථාවකම බුදුදහම අපේ ආගමික නායකින්ගේ මැදිහත් වීම වැදගත්. ආගමික නායකින්ගේ මැදිහත් වීම තුළ තමයි අපේ රට ආරක්ෂා කරන්න අපේ රට හරිමකට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ පාලකීන්ට. පාලකීන් යම් දවසක ආගමික නායකින් පිළිබඳව දැකීමක් නොකර දවසට අපි දැකලා තියෙනවා ජනතාව උත් ප්‍රතික්ෂේප කරනවා. නිසා වංශීලා කරන සේවය තවසෙම මේ රටේ ජනතාව සාමාන්‍ය ජනතාව හැම අවස්ථාවකම අගය කොට සලකනවා. මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව අද සාකච්ඡාවක් පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය ආණ්ඩු සමය අත්හැර දැමු නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ තිබූ හා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචනයද මෙහිදී සිදු කරනු ලැබුවා. සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන්ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් සත්නායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිගින් දිගටම පළාත් සභා නොපවත්වා කල් දාන්න හෝ ආණ්ඩුකාරවරයන් හරහා පළාත් සභා පාලනය කරන්න ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ. ඒවා මහජන නියෝජිතයන් පාලනය කරන ආයතන. ඒ නිසා පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න කියලා සමගි ජන බලවේගයේ රජයට බල කරනවා. ඒත් එක්කම අපි දුටුවා මේ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්නයක් තිබෙනවා. එහි පවත්වීම සඳහා නීතිමය සංශෝධනයක් කළ යුතුව තිබෙනවා. අපි කියන්නේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පක්ෂනායකව සාකච්ඡා කරලා ඒකට එකඟතාවයේ එක දිනක ඇති කරගන්න පුළුවන්. ඒකට මාස ගණන් ගත කරන්න උවමනාවක් නැහැ. මැතිවරණය පවත්වන්නේ දිස්ත්‍රික් ක්‍රමයටද, සමානුපාතික ක්‍රමයටද, කොට්ටාස ක්‍රමයටද අපිට ඒකට එකඟතාවයකට එන්න පුළුවන්. අපි කියන්නේ හැම දිනාටම නියෝජනයක් ඇතිවන පරිදි සුදුසු ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳ පක්ෂනායකයන් සමග එකට කතා කරලා වහාම අපි මේ ගැන තීන්දුවක් අරගෙන පළාත් සභා මැතිවරණය පවත්වමු. මාධ්‍ය වේදීන්ගේ හා සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි වර්තමානයට ගැළපෙන ලෙස පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන විය යුතු බව අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. එයද කොළඹදී පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය අමතමේ. පත් මණ්ඩලය මට මතක විදියට 72 හෝ 74 අපිට වෙලා තියෙන මගේ මතකයේ හැටියට අද තියෙන ප්‍රවණතාවයන් වලට ඒක ගැළපෙන්නේම නැහැ. ඒ නිසා මම මුහුණු පොත් ඔයගේ නොයේකොත් Twitter, Instagram මේ වගේ මේ දේවල් කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඕනෑම එමනි ආයතනයක් යාමත් කාලීන කරන එක කාරු හරි එකට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ මේ මනුස්සයා පසුගාමී මනුස්සයෙක්. මං හිතන්නේ ඒකට කාරුත් විරුද්ධ නැහැ. නමුත් ඒ කට්ටියගේ අදහසක් තියෙනවා මේක රාජ්‍ය මර්ධනයක් කරන්නට ගන්න උත්සාහය. පැහැදිලිවම එහෙම දෙයක් කරන්න උවමනාවකුත් නැහැ. මාධ්‍ය අමාත්‍යවරයා හැටියට මම එහෙම ඉතිහාසගත වෙන්න වාර්තා වෙන්නත් මං එකඟස් නැහැ. කාලෙක කතා කරා ක්‍රිමිනල් ඩිෆමේෂන් ගැන. ඒක දැන් අවුට්ඩේටඩ්. එහෙම නැත්නම් ඒක සුදුසු නැහැ කියන මං. හැබැයි මට යාන්ත්‍රණයක් ඕනේ. කාගේ හරි පුද්ගලයෙක්ගේ පුරවැසියාගේ අයිතිවාසිකම් රැකෙන ප්‍රශ්නෙකුත් මෙතන තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියලා ඒක පත්තරයක ප්‍රධාන ශිෂ්‍යය හැටියට අරගෙන පස්සේ මේක ඔය කියන මණ්ඩල වල තියෙන තත්වයන් එක්ක ගිහිල්ලා කොහේ හරි අටවැනි පෙට්ටුවේ ගිනි පෙට්ටියක් අතර දාලා කනගාටුව ප්‍රකාශ කරනවායි කියනකොට වෙන ඩැමේජ් එකේ සමහරක් ඉතින් දරුවන්ට එවැනි දේවල් වලට කවුද වගේ කියන්නේ? පාලන වශයෙන් නෙමෙයි සමාජයේ වශයෙන් අපේ හැදියාව අපේ එතික්ස් ගැන කතා කරන හැමෙලේ මේ මීඩියා එතික්ස් කියලා සදාචාරයන් කියන එක ගත පහකට මායිම් කරන්නේ නැත්නම් නීතිමය රාමුවක් තිබෙන්න ඕනේ. ඒ එතික්ස් කියන එක නීතියේ රාමුව තුලත් රැකෙන්න තියෙන්න ඕනේ. අපි ඉල්ලි කරලා සාධාරණව කරලා මේ කෙරෙන්නයි කෙනෙකුට ඒක වෙන්නේ නැත්නම් ඒක විය යුතු යාන්ත්‍රණයක් තියෙන්න එපා. ඒ යාන්ත්‍රණය කියන්නේ මර්ධන යාන්ත්‍රණයක් නෙමෙයි. වඩා යථාර්ථවාදීව සමාජයට ගැළපෙන සමාජයට සාධාරණයක් වෙන පුරවැසියට සාධාරණයක් වෙන සහ පුරවැසියා විසින් බිහි කරන මාධ්‍යකරුවට සාධාරණයක් වෙන වැඩපිළිවෙලක් අපි කරන්න ඕනේ.
දිනකට රියානතුරු වලින් පුද්ගලින් 10ත් 15ත් අතර පිරිසක් මේ යාමේ ඉත අවාසනාවන්ත තත්වයක් මේ වන විට රට තුල නිර්මාණය වී තිබෙනවා. මෙවන් තත්වයක් වළක්වා ගැනීම සඳහා අප කුමක් කළ යුතුද? දිනේදී ශ්‍රී ලංකාව පුරා රියානතුරු වලින් 12 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. මේ මරණ 12 වාර්තා වී තිබෙන්නේ ඊයේ සිදු අනතුරු වලින් සිදු මරණ 8ක් සහ ඊට පෙර අනතුරු වලින් සිදු ප්‍රතිකාර ලැබමේ සිටි පුද්ගලින්ගේ මරණ 4ක්ද ඇතුළු විශේෂයෙන්ම ලංකාවේ කොවිඩ් වසංගතය ආරම්භ වන සමයේ ඒ වගේම මැද සමයේ දිනකට මාරක රියානතුරු 1ක් 2ක් වාර්තා වීම දක්වා අඩු වී තිබුණා. නමුත් වර්තමානයේ වන විට නැවතත් එය මාරක රියානතුරු 10ක් 12ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මීට පෙර දිනකට පුද්ගලින් 3-4 දෙනෙකු රියානතුරුෙන් මිය යාමේ තත්ත්වයක් පැවතුනද මාස කිහිපයක් ඇතුළත දිනකට පුද්ගලින් 10 දෙනෙකු 15 දෙනෙකු අතර පිරිසක් රියානතුරු වලින් මිය යාම කොතරම්නම් කනගාටුදායක සිදුවීමක්ද ප්‍රිය පදවන රියදුරන් මෙන්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලින්ද මාර්ග නීති සහ ආරක්ෂාව පිළිබඳ දක්වන ඉතා අඩු සැලකිල්ල හේතුවෙන් මෙවන විට ඉතා වටිනා ජීවිත මහමගට අහිමි වෙමින් පවතිනවා ඉතා අපරීක්ෂාකාරී රිය දහවනයක් පිළිබඳ තොරතුරු අද උදෑසන වාර්තා වුණේ කැලණිය වනවාසල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පැමිණෙන බව දැන දැනම අද උදෑසන කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් එම දුම්රිය මාර්ගය හරහා දහවනය කිරීමටගත් උත්සාහයේදී දුම්රියේ ගැටුණු බස් රථය අනතුරටපත් වුණා බස් රථය ආරක්ෂක හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන එකක් වුණත් එය කුලී පදනම් මත ලබාගෙන තිබු එකක් වන අතර එය පදව ඇත්තේද සිවිල් රියදුරෙක්. මෙම අනතුරින් පුද්ගලින් කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අයියෝ ගාමිණී අයියා. මිනිස්සු ඔක්කොම දාන්න එපා කියද්දි බස් එක දැම්මේ. දාලා තමයි ඔය බස් එක කොච්චියට වැදිලා විසි වෙලා ආපු පාර ගෙටම ආවා. මහත්තයා එතන ඉස්සරහ සුයිප් පිකුණු විකුණු හිටියේ. ඒ මිනිස්සයා බස් එකට හිර වුණා. මේ අතර ඊයේ දිනේදී වාරියපොළ කටුපත ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලින් 2 දෙනෙකු මියගොස් තවත් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෙම අනතුරට මුහුණ දුන්නේ එකම පවුලේ සමාජිකයින් පිරිසක්. සෑම දිනකම සෑම මොහොතකම කුමන හෝ ප්‍රදේශයක කුමන හෝ ආකාරයේ රිය අනතුරක් සිදුවීම අපේ රටේ මාර්ග නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳම නිදසුනක්. ඉතා විශාල ලෙස දඩ මුදල් ඉහළ දැමීම් එමෙන් මත්තනගොඩ ගැනීම බන්ධනාගාරගත කිරීම දඬුවම් ලබා දීම කොතරම් තිබුණත් රිය අනතුරු වල අඩුවක් දකින්නට නම් ලැබෙන්නේම නැහැ. එසේනම් පනවා ඇති දඬු මුදල් නියම කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම නිසි ලෙස සිදුවනවාද? එසේත් නැතිනම් එය ප්‍රමාණවත් නැතිද? එසේත් නැතිනම් රියදුරන්ගේ පදිකීන්ගේ මාර්ගගත විනය ආරක්ෂා කිරීම උදෙසා කිසියම් හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුද? මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම මේවන විට අත්‍යවශ්‍ය වී තිබෙනවා. නැතිනම් සෑම දිනකම සෑම මොහොතකම සිදුවන රියානතුරු පිළිබඳ දර්ශන සහ එහි හඬා වැළපීම් ශෝකාන්තයන් පමණක් මාධ්‍ය ඉදිරිපත් කිරීමට සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් අද සිටම මේ ආකාරයට රටේ මාර්ග අනතුරු වැඩිවීමට හේතුව රියානතුරු වැඩිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විද්වත් කතිකාවක් විද්වත් සොයබැලීමක් සමීක්ෂණ වාර්තා සංසන්දනය කිරීමක් සිදු කළ යුතුවම පවතිනවා. එසේත් නොමැතිව තාවකාලික පැලැස්තර යෙදීම මගින් මේ ආකාරයට රටේ දිනෙන් දින වටිනා ජීවිත අහිමි වීම වළක්වා ගන්නට කිසිවෙකුටත් නොහැකි වනු ඇති. මෙලෙස රියානතුරු විශාල වශයෙන් ඉහළ යන්නේ නම් ඊළඟ මොහොතේ අහිමි වන්නේ නිවසින් ආයතනෙන් එළියට බහින ඔබේ හෝ මගේ ජීවිතයේ විය හැකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් සංදර්ශනයක් මේ මාස 3-4 සහ 5 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එම සංදර්ශනයේ පෙරපුහුණු සංදර්ශනයන් ඊයේ දින ආරම්භ වුණා. අද දවසේත් එම පෙරපුහුණු පැවැත්වුණා. හෙට දිනට යෙදී තිබෙන 70 වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාර්තු 3-4 සහ 5 යන දිනවලදී කොළඹ ගාලුමෝදර පිටියේදී පැවැත්වීමට නියමිත එම ගුවන් යානා සංදර්ශනයට ඉන්දිය ගුවන් හමුදාව සහය ලබා දෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස එළඹෙන 3 වන දින එම ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. එහි පෙරපුහුණු සංදර්ශන ඊයේ දිනෙන් ආරම්භ වුණා. මේ එහි දර්ශන
අපේ 70 වෙනි සංවත්සරය මාර්තු 2 වෙනි දිනට එදිලා තියෙනවා. ඒහා සමගාමීව අපි ගුවන් යානා සරඹ සංදර්ශනයක් පැවැත්වීමට ගාලුමෝදර පිටියේ කටයුතු සංවිධානය කරගෙන යනවා. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 24 කුත් ඒ වගේම අසල්වැසි ඉන්දියා රජයට අපි ආරාධනාවක් කරා. ඔවුන්ගේ ඉන්දියන් ගුවන් හමුදාවේ ගුවන් යානා ලබා දෙන ලෙසට අපේ තියෙන මිත්‍රත්වයේ සංකේතයක් හැටියට ඔවුන් ගුවන් යානා 14ක් එවලා තියෙනවා. සරඹ කළ හැකි ගුවන් කණ්ඩායම් දෙකක් සමගින් මාර්තු මාස 3-4-5 තෙදින තුල ගාලුමෝදර පිටියේ හැන්දෑවේ 5 සිට ඒ ගුවන් යානා සරඹ සංදර්ශනයක් අපේ 70 වෙනි සංවත්සරයට සමගාමීව කටයුතු සූදානම් කරලා තියෙනවා. හැම දිනාටම බලා ගන්න පුළුවන් විදියට. පෙරපාසල් ගුරුවරුන් මොහොන දෙන ගැටලුකාරී තත්වයක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට සියත අප දැන් සූදානම්. රටේ හෙට දවසේ තීරණය කරන්නේ පුංචි දරුවන්. මේ පුංචි දරුවන්ට පුංචි කාලේ ඉඳලම ලබා දෙන අධ්‍යාපනය බොහොම වැදගත්. එය න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික වශයෙන් ක්‍රමානුකූලව ලබා දීම ආරම්භ කරන්නේ පෙරපාසලෙන්. පූර්ව ළමාවිය අධ්‍යාපනය, ඒ කියන්නේ පෙරපාසල් අධ්‍යාපනය නියමිත විදිහට දරුවෙකුට නොලැබුණොත් ඒ දරුවට පාසල් අධ්‍යාපනයට නිසි ලෙස පාතබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයම රටක අනාගතයේ කඩා වැටෙන්නට එක් හේතුවක් වන්නටත් පුළුවන්. අපි අද මේ අවධාරණය කරන්නට යන්නේ රටේ ජීවනාලිය බඳු පුංචි දුවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පෙර පාසල් ගුරුවරුන් අත්විඳින ඔවුන් රටට නොකියන ඉතාම දුක්ඛදායි කතාවක්. අප මේ කතාවට මූලාශ්‍රය කරගන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පමණක් සුදුසුකම් සපුරා ඇති පෙර පාසල් ගුරුවරුන් 1500කට අධික ප්‍රමාණයක් ඉන්නවා. අවුරුදු 5 10 15 20 විතරක් නෙවෙයි අවුරුදු 25 වැනි ඉතා දීර්ඝ කාලයක් සේවය කළ අයයි මේ. ඉතාම කනගාටුදායක තොරතුරු වන්නේ තමන්ගේ ජීවිතේ බොහෝ කැපකිරීම් කරලා තමන්ගේ දැනුම භාවිතා කරමින් රටේ අනාගතය සකසන්නට පුංචි දුවා දරුවන් පෙළගස්වන මේ පෙරපාසල් ගුරුරුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් වීම. පළාත් සභා මගින් මෙම පෙරපාසල් නියාමනය කළත් අද වනතුරුත් මෙම ගුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් 4000ක් වැනි ඉතා සොච්චම් මුදලක්. අපිට දීමනාවක්වත් වැටුපක්වත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. රුපියල් 4000ක ගෙවීමක් කරනවා. ඒත් මේ තාම ඩිප්ලෝමාව
අවසන් වෙලා නැති නිසා කියලා එහෙම ගොඩක් හේතු කියලා අපිට ඒ 4000වත් ලැබෙන්නේ නැහැ මම කැමතියි ඇත්තටම මේ රැකියාවට සාධාරණයක් කරනවා නම් ජනාධිපතිතුමනි ගුරුෘතියට වටිනාකමක් එක්ුණාට පෙරපාසල් ගුරුවරු පිළිබඳව කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ අපි ගැන කිසිම වටිනාකමක් නැහැ වගේ මම අවුරුදු 28ක් මේ ගුරු සේවය කරනවා අද වෙනතුරු මට කිසිම වැට්මක් ලැබුණේ නැහැ 4000ක් විතර මේ ළඟදී මට හම්බ වෙනවා මම පෙර පාසලේ රාජ්‍ය සභාව පළාත් සභාව හැමතැනම මලියුන් දුන්නා අද වෙනතුරු මට ඒකට කිසිම පිළිතුරක් මට ලැබුණේ නැහැ සමහර විට අතිගරු ජනාධිපතිතුමා හිතනවා ඇති අර හයි කොලෙජ් විදිහට මෙහෙත් වෙනවා ඇති කියලා මොකද ඒ බුද්ධිමත් ජනාධිපතිතුමා වුණත් අර තමන්ගේ ළඟ තියෙන දේනේ දකින්නේ සමහර විට දැන් මේ පෙරපාසල්ලේ පුද්ගලීකරණය කරනවත් එක්ක ඒගොල්ලෝ රාමුවක් හැදිලා තියාලගේ ලක්ෂ 2 3 වැටුප අහිමි වෙයි කියලා එහෙමනම් ඒවා ඉන්ටර්නැෂනල් කරන්න පුළුවන් නේ දැන් අද විධිමත් පාසලුත් තියෙනවනේ ජාත්‍යන්තර පාසල් කියලා එහෙම හරි කරලා අපි ඉල්ලන්නේ අපේ මේ අසාධාරණයට ලක් වෙලා ඉතාමත් පීඩාවට පත් වෙලා ඉන්න මේ අහිංසක ගුරුවරියෝ දිහා බලන්න අවධානය යොමු කරන්න ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. තෙවන වරටත් සංවිධානය කරන ලද අප්ටවුන් ආයතනයේ සම්මාන උළෙල සහ ප්‍රිය සම්භාෂණය පසුකීතා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ දීප පැතුණා. මෙහිදී මූලික වශයෙන් 2020 වසරේ අප්ටවුන් ආයතනයේ තම කාර්යභාරයේ මැනවින් ඉටු කළ සේවකීන් ඇගයීමට ලක් කෙරුණු අතර සම්මාන ලබා දී ඔවුන් දිරිකන්වනු ලැබුවා. සේවක මණ්ඩලයේ ඇගයීමක් කිරීම සඳහා කරනු ලබන විශේෂ අවස්ථාවක් මේ සඳහා අපි පසුගිය අවුරුද්දේ කරන ලද කාර්යයන් ඇගයීමකට ලක් කරනවා ඒ සඳහා උන්ට සම්මාන ප්‍රදානයක් අපි සිද්ධ කරනු ලබනවා ඒ වගේම අප්ටවුන් ආයතනය ආරම්භ කරලා මේ වෙනකොට අවුරුදු 5ක් ගෙවිලා තිනවා ඒ වගේම මේක ඉදිරියටත් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා රටවටාපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඔබට කියක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ නව නිවාස 10ක් ජනතා අයිතියටපත් කිරීම අද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයන්ට පත් කරන ලද නව ලේකම් වරුන් අද ජනාධිපති ලේකම් පී.පී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. පොල් එකතු කිරීම හා අපනයනය කිරීම මෙන්ම කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ශාඛාවක් එළතුමට්ටුවාල් ප්‍රදේශයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණා. ක්‍රීඩා පොතක් වෙත අවධානය 2021-22 කාල සීමාව සඳහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ලෙස සබරුගු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා තේරීපත්ව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය ඊයේ රත්නපුර නගරයේදී පැවැත්තුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ඒ අනුව 2021-22 කාල සීමාව සඳහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ලෙස නිතරගෙන් තේරීපත් වීමට සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සමත් වුණා. මෙවැනි විටත් කංචන ජයරත්න මහතා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ උපසභාපතිවරයා ලෙසත් රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසත් රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපතිවරයා ආදී වශයෙන් ක්‍රීඩා සංගම් රැසක තනතුරු හොබවනවා. වර්තමාන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැතුමා ද ක්‍රීඩාවට ආදරය කරන නායකයෙක් හැටියට ක්‍රීඩා කරපු නායකයෙක් හැටියට ලොකු ශක්තියක් අපිට එතුමගේ නායකත්වයේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හයිය ඒ සියලු ශක්තියින් උපයෝගී කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නට ඔසවා තබන්නට මේ වගකීම වගකීමක් හැටියට බාර ගන්නවා කියන එක බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී කියන්නට ඕන. කාන්තා ක්‍රිකට් පැත්ත, පාසල් ක්‍රිකට් පැත්ත ක්‍රීඩකින් බිහිකරන්න අවශ්‍ය පහසුකම් ලබා දීමේ තත්ත්වය ඒ නිසා මේ පිළිබඳව අපි සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායමක් හැටියට ඒකට යොමු කරමු කියලා ආරාධනා කරනවා.
තවත් දේශීය පුවතක් වෙත යොමු වීමටයි අප සූදානම් වන්නේ කොළඹ වේල්ල වීදිය ගෑස් පහ හන්දිය ප්‍රදේශයේදී ඝාතනය කරන ලද කාන්තා මලසිරුරක් සහිත බෑගයක් අද පස්වරුවේ සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ වන විට එහි දර්ශන අප වෙත ලැබී තිබෙන අප සූදානම් එහි දර්ශන ඔබ වෙත දැන් ඉදිරිපත් කරන්නට. කොළඹ වේල්ල වීදියේ ගෑස් පහ හන්දිය ප්‍රදේශයෙන් බෑගයක් තුල දමන ලද මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වෙන විටත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශය නොවෙත ගෙනීමට අප සූදානම්. අප සමු ගන්නවා යලිත් හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ සන්ධ්‍යාවක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.